අයිබෝන් අද අපි ඔයාලට අරගෙන ආවේ පිටකොටුවේ තොගවිලෙන් වලින් පටන් ගන්න පුළුවන් බිස්නස් 10ක් පිළිබඳවයි. අද වීඩියෝ එක කොටස් 4ක් ඔස්සේ කතා කරනවා. බලමු මොනවද ඒ කොටස් 4 කියලා. 1. බිස්නස් වර්ග 10ක් සහ එම බිස්නස් හැඳින්වීම. 2. තොගවිලෙන් සොයා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. 3. තොග භාණ්ඩ ඔබට ගෙන්වා ගැනීම කරගත හැකි ආකාරය. 4. බිස්නස් එක පටන් ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. මේ සියලුම දේ ගැන දැනුවත් වන්න වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න. මුලින්ම බිස්නස් වර්ග 10ක් සහ එම බිස්නස් හඳුනා ගනිමු. 1. චොකලට් වර්ග, ටොෆි වර්ග, gift pack කිරීමේ බිස්නස් එක. සාමාන්‍යයෙන් ලංකාව තුල ගොඩක් ප්‍රදේශවල චොකලට් ඒ වගේම ටොෆි වර්ග තියෙන්නේ ලංකාව තුලම නිෂ්පාදනය කරන වර්ගයි. ඒ වගේම සීමිත වර්ග ප්‍රමාණයක්. ගොඩක් අය කැමති රට ටොෆි චොකලට් වර්ග වලට. නමුත් ගොඩක් ප්‍රදේශවල මේ වර්ග මිලදී ගැනීමට නැහැ. ඒ නිසාම මේ බිස්නස් එකට තියෙන ඉල්ලුම වැඩි. ගොඩක් අඩු පිරිසක් තමයි මේ බිස්නස් එක කරන්නේ. ඉතින් ඔබට පුළුවන් ටොෆි චොකලට් gift pack සකසා දීමේ බිස්නස් එකක් පටන් ගන්න. මේ සඳහා තොග ඔබට පිටකොටුවෙන් ලබා ගන්න පුළුවන්. ලොකු කුඩා ඕනෑම කෙනෙක් කැමති දෙයක් තමයි ටොෆි චොකලට් කියන්නේ. ඔබට අවශ්‍ය තොග ලබා ගැනීමට පිටකොටුව දෙවැනි හරස් වීදියෙන් පුළුවන්. ඔබගේ ඉල්ලීම මත තොග shop වල විස්තර ලබා දිය හැකි අතර comment එකක් මාර්ගයෙන් අපෙන් විමසීමක් කරන්න. 2. රූපලාවන්‍ය භාණ්ඩ සහ perfume වර්ග අලෙවි කිරීමේ බිස්නස් එකක්. ඕනෑම කෙනෙක් කැමති ලස්සනට ඉන්න. කාන්තාවන් වගේම පිරිමයත් එහෙමයි. ලංකාව ගත්තොත් ජනගහනය විශාල ප්‍රමාණයක් රූපලාවන ද්‍රව්‍ය පර්ෆියුම් වර්ග අනිවාර්යෙන් භාවිත කරනවා. එක් වර්ගයක් පමණක් නෙවෙයි වර්ග ගොඩක් භාවිත කරනවා. ඔබටම තේරෙනවා ඇති මේ බිස්නස් එකට තියෙන ඉල්ලුම ගැන. ගොඩක් shop වල තියෙන්නේ දේශීය වර්ග පමණයි. ගොඩක් අය හොයන වර්ග හැමතැනම නැහැ. ඉතින් ඔබට පුළුවන් රූපලාවන භාණ්ඩ සහ පර්ෆියුම් වර්ග විකිණීමේ බිස්නස් එකක් පටන් ගන්න. හොඳම වර්ග තෝරාගෙන අඩුම මිලට තොග අරගෙන ඔබට පුළුවන් විකිණීම කරන්න. ඔබට මේ භාණ්ඩ තොග මිලදී ගැනීමට පිටකොටුවේ දෙවනි හරස් වීදියෙන් ඉස්සරහට ගොස් දකුණු පැත්තට හැරෙන විට අංක 174 අන්ඩර්ග්‍රවුන්ඩ් වෙළඳ සංකීර්ණයේ මිලදී ගන්න පුළුවන්. මිල ගණන් විමසීමක් කරලා තොග වෙළඳෙක් තෝරගන්න. 3. කුඩා ළමුන්ගේ සෙල්ලම් බඩු බිස්නස් එක. ළමයෙක් උපදින දවසේ සිට වයස අවුරුදු 5ක් පමණ වන තෙක් අනිවාර්යෙන් දෙමාපියන් විසින් මිලදී ගන්නා දෙයක් තමයි සෙල්ලම් බඩු කියන්නේ. එක් නිවසක ගත්තොත් සෙල්ලම් බඩු විශාල ප්‍රමාණයක් දකින්නට තියෙනවා. ලංකාවේ ගොඩක් ප්‍රදේශවල සෙල්ලම් බඩු විතරක් ගන්න තියෙන shop තියෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක්. ඉල්ලුම ගත්තොත් විශාල ඉල්ලුමක් තියෙන බිස්නස් එකක්. ඔයාලට පුළුවන් පිටකොටුවේ තොග අඩු මිලට මිලදීගෙන සෙල්ලම් බඩු විකිණීමේ බිස්නස් එකක් කරන්න. ඔයාලට මේ සෙල්ලම් බඩු මිලදී ගැනීමට පුළුවන් වේල වීදියෙන් සහ මල්වත්ත රෝඩ් එකේ කෙළවරේ දකුණු පැත්තේ තියෙන කඩවලින් මිලදී ගන්නත් පුළුවන්. අඩ කීපයක් සමග කතා කරලා භාණ්ඩ පරීක්ෂා කරලා මිල ගණන් කතා කරලා බලලා තොග වෙළෙන්දේ තෝරගන්න. 4. ලන්චිට් ෂොපින් වර්ග තොග සිල්ලර විකිණීමේ බිස්නස් එකක්. ඕනෑම භාණ්ඩයක් දැමීමට අනිවාර්යෙන් ෂොපින් එකක් ඕනෑම කඩේක භාවිත කරනවා. ඒ වගේම ආහාර සඳහා හොටෙල් වල නිවෙස් වල අනිවාර්යෙන් ලන්චිට් ෂොපින් විශාල ලෙස භාවිත කරනවා. මේ වගේ විශාල ඉල්ලුමක් තියෙන බිස්නස් එකක් තමයි මේ බිස්නස් එක. ඒ වගේම ගොඩක් අය කරන්නේ නැති බිස්නස් එකක්. එක තොගයකට ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන් බිස්නස් එකක්. ඔයාලට පුළුවන් ලන්චිට් ගොසරි ෂොපින් තොග වර්ග මිලදී ගන්න පිටකොරුවේ නිව් මෝ ස්ට්‍රීට් එකෙන් සහ චීන වීදියෙන් කතා කරලා බලලා තොග වෙළෙන්දෙත් තෝරගන්න. 5. ජංගම දුරකථන උපාංග අලෙවි කිරීමේ බිස්නස් එකක්. මිල විශාල වශයෙන් ඉහළ ගියත් අද නැතුවම බැරි දෙයක් තමයි ජංගම දුරකථන කියන්නේ. භාවිතයත් සමග ජංගම දුරකථන වලට ආරක්ෂාව සඳහා සහ රසවින්දනය සඳහා ගොඩක් දේවල් අවශ්‍ය වෙනවා. උදාහරණ ලෙස පෙන්වා දුන්නොත් ටෙම්පර් ග්ලාස්, බැක් කවර්, හෑන්ඩ් ෆ්‍රී, චාර්ජර්, බැටරි මේ වගේ ගොඩක් දේවල් අවශ්‍ය වෙනවා. ලංකාව ගත්තොත් අනිවාර්යෙන් එක්කෙනෙකුට ජංගම දුරකථන දෙකක්වත් තියෙනවා. ජංගම දුරකථන උපාංග වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඔයාලට පුළුවන් පිටකොටුවෙන් තොග වෙළෙන්දේ හොයාගෙන ජංගම දුරකථන උපාංග විකිණීමේ බිස්නස් එකක් පටන් ගන්න. ඔයාලට තොග ගන්න පුළුවන් පළවෙනි හරස් වීදියෙන්. අපි මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. අවශ්‍ය අය channel එකට ගිහින් බලන්න. 6. ප්ලාස්ටික් භාණ්ඩ විකිණීමේ බිස්නස් එකක්. අද වෙනකොට නිවෙස් වලට නැතිවම බැරි දෙයක් තමයි ප්ලාස්ටික් භාණ්ඩ කියන්නේ. උළුතන්ගේ, ගෙවැත්ත, සාලය මේ හැමතැනටම භාවිත කිරීමට වැඩියෙන් ගන්නේ ප්ලාස්ටික් භාණ්ඩයි. ලොකු ඉල්ලුමක් මේ බිස්නස් එකටත් තියෙනවා. ඒ වගේම සම්පූර්ණ ප්ලාස්ටික් කඩ තියෙන්නේ නගරයක බොහොම අඩු ප්‍රමාණයක්. මේකත් හොඳ ලාභයක් ලැබිය හැකි බිස්නස් එකක් ඔබට පටන් ගන්න පුළුවන්. ඔබට අවශ්‍ය තොග භාණ්ඩ ලබා ගැනීමට පුළුවන් චීන වීදියෙන් සහ වේල වීදියෙන්. ඔබට ගිහින් කඩවල් සමග කතා කරලා තොග වෙළෙන්දෙක් හොයා ගන්න පුළුවන්. 7. සපත්තු සිරප්පු විකිණීමේ බිස්නස් එකක්. සපත්තු සිරප්පු කියන්නේ විශාල ඉල්ලුමක් තියෙන බිස්නස් එකක්. අද වන විට මිල ගණන් ටිකක් වැඩි වුණත් අත්‍යවශ්‍යම දෙයක් තමයි සපත්තු සිරප්පු කියන්නේ. නගරයක ගත්තොත් මේ බිස්නස් එකට නම් කඩ කීපයක් දැක ගන්න පුළුවන්. නමුත් ඔවුන් අලෙවි කරන්නේ ගොඩක් ඉහළ මිලකට. ඉතින් ඔබට පුළුවන්
මිල ටිකක් අඩු කරලා ගනුදෙනු කරුවන් ටිකක් ඉක්මනින් ඔබගේ බිස්නස් එක වඩා එකතු කර ගන්න. ඔබට මේ සපත්තු සරපු තොග ගන්න පුළුවන් මල්වත්ත රෝඩ් එකේ. මේ පිළිබඳවත් අපි සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. අවශ්‍යයට අපේ channel එකට ගිහින් බලන්න පුළුවන්. 8 bookshop එකක් දැමීම. පාසල් ළමුන් පෙර පාසල් ළමුන් උස අධ්‍යාපනය ලබන අයටද අත්‍යවශ්‍යම දෙයක් තමයි පොත් කියන්නේ. ඊට අමතරව අධ්‍යන කටයුතු වලට අවශ්‍ය වෙන උපකරණද ගොඩක් අවශ්‍ය වෙන දෙයක්. ඔබට පුළුවන් මේ වගේ ඉල්ලුමක් තියෙන bookshop එකක් පටන් ගන්න. ඔබට අවශ්‍ය තොග බාන්න ලබා ගන්න පුළුවන් පිටකොටුවේ people's park එකෙන්. එකම කඩේකින් බලන්නේ නැතුව ටිකක් මහන්සියලා හොයලා බලලා හොඳ තොග වෙළෙන්දෙක් හොයා ගන්න. 9. ඇඳුම් විකිණීමේ business එකක්. ඇඳුම් කියන්නේ ලොකු ඉල්ලුමක් තියෙන දෙයක්. අදවන විට මෙර ගොඩක් වැඩි වෙලා තිබුණත් මනුස්සයෙක් වශයෙන් ගත්තොත් අනිවාර්යෙන් අවශ්‍ය වෙන දෙයක් තමයි ඇඳුම් කියන්නේ. ඔබට පුළුවන් ready shop එකක් පටන් ගන්න. පිටකොටුවෙන් තොග වෙළෙන්දෙක් හොයාගෙන ඔබට තොග මිලදී ගැනීමට පුළුවන් පිටකොටුවේ මල්වත්ත රෝඩ් එකේ කෙළවරෙන්. ඊට අමතරව මහරගම සහ පමුණුවෙන් ගන්නත් පුළුවන්. මේ ස්ථානවල නම් පාන්දර ගියොත් තමයි ගොඩක් අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. 10. බෑග් විකිණීමේ business එකක්. බෑග් කියන්නේ හැම දෙයකටම වගේ අත්‍යවශ්‍ය වෙන දෙයක්. පාසලට, කාර්යාලයට, ගමන් බිමන් වලට මේ හැම දෙයකටම බෑග් අවශ්‍ය වෙනවා. සම්පූර්ණ බෑග් shop එකක් ගොඩක් ප්‍රදේශවල අඩුවන අතර ඔබට පුළුවන් මේ business එක පටන් ගන්න. තොග මිලදී ගැනීමට පුළුවන් මල්වත්ත රෝඩ් එකෙන්. දැන් අපි බලමු ඔබ තොග වෙළෙන්දේ තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන. 1. එකම කඩේකින් ගණන් අහන්නේ නැතිව කඩල් කීපයකින් බලලා ගණන් විමසලා තොග වෙළෙන්දේ තෝරා ගන්න. 2. මිල විතරක් අහන්නේ නැතුව භාණ්ඩවල quality එක ඔබම පරීක්ෂා කර බැලීම. පාරේ සිටින කුඩා වෙළෙන්දුන්ගේ මිලදී නොගෙන තොග ලබා දෙන කඩවලින් මිලදී ගැනීම. තොග ලබා ගන්නා තොග හිමියා සමග සුවදත්වයත් වර්ධනය කර ගැනීම. කිහිපවරක් භාණ්ඩ මිලදීගෙන විශ්වාසය ඇති වූ පසුව පමණ කලින් මුදල් යවා භාණ්ඩ ගෙන්වා ගැනීම. දැන් අපි බලමු තොග භාණ්ඩ ඔබට ගෙන්වා ගැනීම කරගත හැකි ආකාරය ගැන. 1. ඔබට පුළුවන් දුම්රිය මාර්ගයෙන් භාණ්ඩ ගෙන්වා ගැනීමට. 2. ඔබගේ නගරයට භාණ්ඩ රැගෙන එන ලොරි තියෙනවා. ගොඩක් තොග හිමියන් එම ලොරි හඳුනනවා. ඔවුන් සමග කතා කරලා එම ලොරි වලට පටවාගෙන භාණ්ඩ රැගෙන එන්න පුළුවන්. 3. ඔබගේ නගරයට පැමිණෙන බස් රථ සමග කතා කරලා එම බස් රථ වලට පටවා රැගෙන එන්න පුළුවන්. 4. කුරිය සර්විස් එකක් කරහා භාණ්ඩ රැගෙන එම සිදු කරගන්න පුළුවන්. දැන් අපි බලමු බිස්නස් එකක් පටන් ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. 1. බිස්නස් එක පටන් ගන්නා ස්ථානය. මිනිසුන් ගැවසෙන තැනක් වෙන්න ඕනේ අනිවාර්යෙන්. 2. බිස්නස් එක පටන් ගන්නා ස්ථානයේ අසල සිටින ඔබගේ තරඟකරුවන් ගැන. ඔවුන් විකුණන මිල කරන ප්‍රොමෝෂන් මේවා දැනුවත් වී විනාශ දෙයක් කිරීම. 3. සලස්මක් සාදා ගැනීම. හැමදේම සලස්මකට අනුව කරගෙන යන්න. 4. ණය වී බිස්නස් එක පටන් නොගෙන මුදල් සොයාගෙන පටන් ගන්න. මේ කාලේ ණය පොලිය ගොඩක් වැඩි නිසා අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ පිටකොටුවෙන් පටන් ගන්න පුළුවන් බිස්නස් 10ක් පිළිබඳවයි. මෙන්න මේ වගේ වීඩියෝ දිගටම බලන්න ව්‍යාපාරී ලක්කේ channel එක සමග රැඳිලා ඉන්න. මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් අඩු මුදලකින් පටන් ගන්න පුළුවන් බිස්නස් 10ක් පිළිබඳව.